හවස්සට විමතුන්නේ දෙවිල්ලෙනි. ඕගේ පපුව දන්නට ගත්තේ පපුව ගිනිගොඩක දම ලුණු ඉස්සක් මෙනි. හෙට දවස උදා වෙන්නට තව ඇත්තේ පැය 4 5ක් පමණි. තමා ආදරය කළ ගැහණිය ගැන තමා දන්නේ නම් ඇයි මේ මැදියම් රැයෙන් පසුව තමාට කතා කරන්නේ? වාෂා එක තප්පරයකටවත් තමාට කතා කරන්න බව විමුක්ති දනි. ඔය ඒ තරම් දැවිල්ලින් උන්නේ ඒ නිසාය. මල්ලි මේදා විමුක්තිට කතා කළේ හවස 4ට පමණි. අක්කේ හෙට මොනවද මල්ලි කරන්නේ? අක්කයසේ අසන්නේ තමාගේ උපන්දිනයේ හිට බව දන්නා නිසාය. මං වගේ කාලකන්නේ මේ ලෝකෙට උපන් දවස මට එච්චර වැදගත් නෑ අක්කේ. ඔන්න ඉතින් මං දවල් කැම ලෑස්ති කරන්න. එපා අක්කේ ලබන අවුරුද්දේ වැටියත් ඉන්නවනේ මේ අවුරුද්දේ එපා. ඒත් මගේ හිතට සතුටක් නෑ අක්කේ. ජීවිතේ තිබ්බ හැම සතුටක්ම නැති වෙච්ච අවුරුද්දක් මේක. මේදා දිග සුසුමක් හෙළුවායි. අදවන් දිනයක කෙල්ල වුණා නම් ඇය කොල්ලාට රහසේ දහස් දේවල් කරයි. ඇය එහෙමයි. එහෙත් ඔහුගේ ජීවිතේ එළිය කළ යුතුම් පහන අද නැත. මල්ලි අක්කේ මොනාද රත්තරන් හිතන්නේ? බර්ත්ඩේ එකේ එක බලාපොරොත්තුවක් විතරක් තියෙනවා අක්කේ. මේදාට විමුක්ති කියුදේ තේරුනේ නැත. මොකද්ද මල්ලි? කෙල්ලගේ කටහඬ එක විනාඩියකට හරි අහන්න ලැබෙයි කියලා. එහෙත් මල්ලියේ නෑ අක්කේ. මගේ කෙල්ල ජීවත් වෙලා ඉන්නවා නම් ඒකි මට කතා කරනවා. මං ඒකි ගැන දන්නවා. ඔහුගේ ආදරේ විශ්වාසයට අභියෝග කරන්නේ කෙසේද? විශ්වාසය anu ආදරයයි. ආදරය anu විශ්වාසයයි. එහි මේතාවද දනී. ෂුවද මල්ලියේ? එයාට මගෙන් තොර ලෝකයක් නෑ. මට කතා කරනවා. කතා කළොත් මම මොනවද අකි කෙල්ලට කියන්නේ? අමාරු ප්‍රශ්නේ එයයි. ඒක යාගෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වෙලාවේ වාට දෙන්න උත්තරයක් නැහැ කියලා කෙල්ල දන්නවා. ඔව් කෙල්ල කතා කළොත් විතරක් මං අක්කටයි අයියටයි කේක් අරන් එන්නම්. ජීවිතේ හැම සතුරක්ම ආදරය ඇත. එසේම හැම දුකක්මත් ඒ ආදරේම ඇත. දෙවියන් ආදරේම වූ එලෙසිනි. ඒත් මට පුදුමයි ඒකේ කතා කරනවා කියලා හිතන එකත්. මට ඒක පුදුම නෑ අක්කේ. ඒකි කොහේ ඉන්නවද කියලා මන් දන්නේ නැහැ. ඒත් මං වෙනුවෙන් ජීවත් වෙනවා කියලා විතරක් දන්නවා. ජීවත් වෙන්නෙත් ඔයා වෙනුවෙන්. ඒකි කවදා හරි මැරෙන්නෙත් ඔයා වෙනුවෙන්. අනේ කතා කළොත් එක තප්පරයකට මටත් කතා කරන්න කියන්න. මොනවටද නෙමෙයි රත්තරන්. මට කිල්ලෝ දිගටම හීනෙන් පේන නිසා. මං කියන්නම් අක්කේ. මේදා විමුක්තිට කතා කළ පසු සක්විති ළඟට ගිහී මේ දේ ගැන කියන්නට. පුදුමයි නේද මහත්තයෝ? විමුක්ති කියව සියල්ල සක්විතිර කියා ඇය ඇසුආය. ඔයා වර්ෂා නම් මොකද කරන්නේ? සක්විති ඇසුයේ. මං එහෙනම් කතා කරනවා. ඔයාගේ උපන්දිනයේදී මායි ඉස්සල්ලාම විශ් කරන්නේ. මං ජීවත් වෙලා ඉන්නකල්. ඔහු සිනාසුනේ. කෙල්ලත් එහෙම හිතනවා ඇති නේද? අපේ කා මොනවා කියවයිද දන්නේ නැහැ. බලමු. මේ දාට පුදුම වාෂා කතා කරන එක පමණක් නොවේ. ඇයි කතා කරවෙයි විමුක්තිය තුළ පවත්න විශ්වාසයට. ඒ විශ්වාසය හෙට දිනේ සැවැවී ඇත්නම් ඒ තේරම කිසිවෙකුටත් මේ දෙදෙනාව වෙන් කරන්න නොහැකි බවයි. මේදා සිතුවාය. ප්‍රියංගදා වාෂාට කිරි එකක් හදාගෙන ආවේ ඇය රැට නොකා නිසාය. කෙල්ලින්නේ මානසික කැළඹීමකනි. සමහරට විමුක්තිට කතා කළ පසු ඇය කෙසේ හෝ හිත අදාගෙන ජීවිතයට මුහුණ දෙනු ඇත. මේ දෙවිල එසේ කතා කරනතුරු පමණි. බීපං ඕක. මං අද විතරයි උඹට ඔය නොකා ඉන්න එකට සමාව දෙන්නේ. ඒ අයියාගේ බර්ත්ඩේ එක නිසා. උඹ හෙට ඉඳලා කන්න ඕන. ප්‍රියංගදා තරමක් තදින් කිවි සැබෑ සොහොයුරු කිලිසිනි. වාෂා කිරියේ කතර ගත්තේ මුදු සිනාවක් සහිතවේ. හොඳමයි අක්කේ. දිරවා මං උඹට දෙක. හෙට ඉඳලා කනවා. අයියට කතා කරන එක ඔච්චර චූන්නම් ඔය ෆෝන් එක ළඟ තියාගෙන ෆෝන් කාඩ් දදා කතා කර කර ඉඳපන්. මගේ මොකෝ. වාෂා දුක්බර ලෙස සිනාසුනායි. මේ දෛවයේ ඇත්ත නොදෙන කතා කරනවා නම් ප්‍රියා. හැම දුකම්ම විඳ දරාගෙන හැම දුකම්ම තේරුම් අරගෙන කිනි ගොඩක් පපුවේ තියාගෙන මං එක වචනයක් කතා කරන්නේ. මං ගැන නෙමෙයි, මේ බඩේ ඉන්න දරුවයි ඒ දරුවගේ තාත්තයි ගැන හිතලා.
ප්‍රියංගදාගේ පපු උණුවිය. කෙල්ල මේ ජීවත් වෙන්නේ කොතරම් දුකක් දරාගෙනද ඇය නොදන්නව නොවේ. මං දන්නවා. එයා මං කතා කරන්න කල බලන් ඉන්නවා. පිස්සනේ. වෛෂාගේ දිනෙත් වලින් ගන්න ආදරය දෙස ප්‍රියංගදා බලා වන්නේ උපේක්ෂා සහගත පවිනි. උඹලා දෙන්න එකතු වෙච්ච කාලෙක ළමයි කී දෙනෙක් හදයිද කියලායි මට නම් සැක. එහෙම දවසක් ඒද ප්‍රියා? වෛෂාස්වේ තෙත්තු දැසිනි. උඹේ පුතාගේ තාත්තා එනවා. ඒක ඒකාන්තයි. ඔව්, එතකල් මං එයාගේ ෆොටෝ එක පුතාට පෙන්නනවා. ප්‍රියංගදා කිස්සවන් නොගියා වෛෂා අසලින්ම ඇඳේ පෙරළුණායි. දැන් උඹ කීයටද කතා කරන්න යන්නේ? 12 පහුවෙච්ච ගමන්. එයා නිදාගන්නේ මං දන්නවා. වෛෂා කියේ ආඩම්බරේනි. මැදියම් රෑ එළඹෙන්නට තව ඇත්තේ පැය 3-4ක් පමණි. ඕන නම් දැනුත් කතා කළ හැක. ඒත් එවිට වැඩේ ලස්සන නැත. හරියටම 12 පහුවේ විනාඩියක් ගිය තැන ඌට කතා කර සුබ පැතිය යුතුය. ඌ ඉන්නේ තමාගේ ඇමතුමා බලාපොරොත්තුෙන් බව ඇදණි. ආදරය කරන දෙන්නෙක් මහද්වීප 3-4කින් මුළු 7-8කින් වෙන්විය හැක. එහෙත් දෙදෙනාගේ ජීවිත සැමරුම් වලදී ආදරවන්තයෙක් එසේ වෙන්විය සිටිය නොහැක. ආදරය යනු මහා පුදුමාකාර ලේ බැඳීමකි. ඒ ලේ උණුවී යන විට ලෝකයේ ඇති සෑම බාධාවක්ම මුර කබොල්ලක්ම බිඳගෙන ආදරවන්තයන් එක් වෙති. ජීවිතයට බොහෝ දේ නැති වී යනු බලා සිටිය හැක. එහෙම තිබීදී ජීවත් වෙන්නට හිත හදාගත හැක. එහෙත් ඔහුගේ හිතේ තමාගෙන පවත්න ආදරයේ විශ්වාසය විඳියන්නට දිය යුතු නැත. ජීවත් වන්නටත් මියන්නටත් කෙනෙකුට ඒකාත්ම භවයකදී උරුම වන්නේ ඒ ආදරය පමණි. ජීවිත පරිත්‍යාගයෙන්ම ඌව රැකිය යුත්තේ ඒ ආදරයේ පරම විශ්වාසයයි. ශරීරවලින් ඈත් ජීවත් හැක. ඒත් හදවත්වලින් එකට ජීවත් වෙන බවවත් එකිනෙකා දැනගත යුතුය. බත් කටක් කන්නටවත් සැනසීමක් එන්නේ එවිටය. ඔහුට කිව යුත්තේ දෛවයේ මේ මහා දුකේදීත් මේ චණ්ඩ මාරුතයේදීත් මේ රුදුරු කුණුවාටුවේදීත් කඳුළු ගංවතුරේදීත් ඔහු එනියුම්ම ලෝකේ කොහේ කොතනක හෝ තමා ජීවත් වෙන බවයි. එහෙම කිව්ව පසු ඔහුගේ හදවතට සැනසීමක් එන බව එය දැන වුණාය. ලෝකයේ ඔහුගේ ජීවිතයට දහසක් දේවල් කරනු ඇත. සමහරට ඔහු බන්දා දෙනු ඇත. ඔහුගේ අසරණ අහිංසක ආදායත නොදක ඔහුගේ මූණට දහසක් දේ කියනු ඇත. තමාවන් කෙනෙක් ඔහුගේ ජීවිතයේ නොඋන්නු ගානට ලෝකයේ හුව මත් කරනු ඇත. එහෙත් මතකයේ මිහිදන් නොවේ. ආදරයන් නම් එය සදවතේ සදාකාලිකේ. සැබෑ ආදරයක් කෙලවරි විය යුත්තේ එක්ක විශ්වාසයකිනි, නොයනම් මරණයිනි. ඒ දෙකින් එකක් වන තෙක් මේ ආදරේ පිළිරුව බදාගෙන ජීවත්ිය හැක. ඒ ආදරේ පිළිරුව ඔහු අපිරිසුදු නොකරන බව ඇදණි. එහෙම වන තාක් මේ ආදරේ පිළිරුව මේ හදවත්වල ජීවමානවම් තිබෙනු ඇත. තප්පරකට යන්නේ සෙමිනි. බලාපොරොත්තුක් හදවතේ ඇති කළ කාලය ගෙවෙන්නේ මෙහිමයි. ඔහුට කතා කරන්නට මේ ඇති පුංචි බලාපොරොත්තුව හදවත තුළ මේ තරම් විශාල කම්පනයක් ඇති කරනවා නම් දිනකව සදාටම ලැබෙන දවසක හදවත පිපිරී යනු ඇත. හෙට උපන් දිනේට අඳින්න අලුත් කමිසයකුයි කලිසමකුයි ගත්තත් දන්නේ නැහැ. ගත්තේ නැතත් කමක් නැහැ. එයාගේ අල්මාරියේ ඇඳේ නැති ෂර්ට් ගොඩක් තිබ්බා. එකක් මතක් කරලා කියන්න ඕන. බුක් ෂොප් එකේ ළමයින්ට අද කේක් ගෙනත් කට්ලට් පැටිස් මොනහරි ගෙනත් දෙන්න කියන්නත් ඕන. ලොකු අයියලාගේ ගෙදරට කේක් එක ගහුවොත් අරන් යන්න කියන්න ඕන. මගේ කේක් කෑල්ලත් එයාටම කන්න කියන්න ඕන. වෛෂාගේ දැස් තෙත්තිගෙන ගියේ. ළඟ වුණා නම් ඔහුගේ ජීවිතය උදා වූ ලස්සනම උපන්දින සැමළුම දෙන්නට තිබුණි. ඒවා කරන්නට හින දැක්කේ ඔහුට ආදරය කරන්නට පටන්ගත් දවස්වලමයි. ඔයාගේ පුතාගේ උපන්දිනිය එන්නේ ඔයාගේ උපන්දිනිය ළඟම වගේ තමයි. ඕනනම් මාසයක් දෙකක් එහෙට මෙහෙට වෙයි. ඔයා මේ වැරද්දට කවදා හරි මට බණේ. ගොඩාක් බණේ. ඒත් රත්තරන් අපි තව ටිකක් ඉවසමු. ඔයයි මායි අතර අපි දෙන්න හදාගත්ත බැඳීමට දැන් දෙයියනුත් බැඳීමක් එකතු කරලා. අදරෑ ඔහු නොනිදා ඉන්න බව ඇය දනි. සමහර විට ඔයා ෆෝන් එක අතේ තියාගෙන මිදි. මං දන්නවනේ මහත්තයාගේ හැටි. මං කතා නොකළොත් මට නම් සමාවක් නෑ. මං ජීවත් වෙලා ඉන්නවා නම් මං කතා කරනවා කියලා ඔයා දන්නවා.
වර්ෂා අත තිබූ කුඩා ජංගම දුරගදනේ කුඩා වන් දෙස බලමින් සිටුවායි. ඇය දැන් සිය ගමන පමුණ ඔහුගේ අංකයේ සටහන් කළායි. මින්වීමක් කියන්නේ ලොංගීමක් කියලා මම මීට කලින් දැනන් ඕනේ නැහැ. වාගෙන් වෙන්නේලා මේ ආපු ටිකට වාගෙන හිතපු දේවල් පොතක ලිව්වා නම් ඒක ලෝකේ ලොකුම පොත වෙයි. මන් දන්නවා ඔයත් මං ගැන එහෙම හිතනවා. ඒක මට දැනෙනවා. ඔයා මේ ඉගෙන කෙල්ලට ආදරය කළේ කොහොමද කියලා මන් දන්නවා. අනේ ඔයා මේ මගේ කකුල් දෙක පවා ඉම්බනේ. විලාව 11ට කාලක් ලෙස ඔර්ලෝසෙ සටහන්ව තිබුණි. ළඟ පන්සලකින් ඇස්සෙන හීන් පිරිත් හඬ ඇරෙන්නට මුළු පරිසරයම නිහඬය.